අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඉදිරි මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් ඉවත්ව තරඟ කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු දන්වයි හරි මග සොයා ගිය පක්ෂ 11 ස්වාධීන වෙයිද ඔලුගෙඩි මාරුවෙන් රටේ ප්‍රශ්න විසඳන්න බෑ සජිත් කියයි ඩීසල් අර්බුදයේ අද සිට විසඳන බව කිව්වත් අදත් ඉන්ධන පෙරවුම් මහල් අසල දීකු පෝලිම් ශ්‍රී ලංකාව ගැන මිචෙල් බැචලේගේ සතුට සහ නොසතුට පිළිගන්න බැරි කරුණු මානව හිමිකම් කොමිෂන් වාර්තාවේ ඇතුළත් විදේශ අමාත්‍ය ජීඑල් නොසතුට පළ කරයි කොවිඩ් මෘතදේහ බුහුම දාන නීති අද සිට වෙනස් වෙයි ඕනෑම සුසාන භූමියක බුහුම දානය කිරීමට අවසර පාසල් පැවැත්වීම යලි කොටස් ප්‍රමේයට දැන් දේශීය පුවත් පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ජනතාව තවදුරටත් දිගු පෝලිම් වල නැදී සිටිනවා ඊයේ දිවයිනට පැමිණි නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කෙරුණා කෙසේ වෙතත් දිවයිනේ සමහර ඉන්ධන පිරවුම් හල්වලට තවමත් ඉන්ධන ලැබී නැහැ පෞද්ගලික බස් රථවලට ඉන්ධන සැපයීම දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 45කදී අද ආරම්භ කෙරුණා මේ අතර පිරවුම් හල්වලට ඉන්ධන ලබා දීම අද සිට ආරම්භ කළ බවයි කාර්ජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ විදුලි සහ ඉන්ධන අර්බුදය පසුවනදා ඒ කියන්නේ අද දවසින් පසුව අවසන් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව හිටපු විදුලි බල ඇමති මෙන්ම වත්මන් බලශක්ති අමාත්‍යවරයා වන ගාමිණී ලොකුගේ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එහෙත් අද වෙනකොට ඉන්ධන පිරවුම් හලසල පෝලිම් තවත් දික්ුණා හැරෙන්න අඩුවීමක් වෙලා නැහැ. जना मैं डीजल आड़ा इधर आ रही संदोष है अब ये मैं ये एकड़ आवे ये इंदला इन्ना अरे तब डीजल का दिन एक दिनों में कहने के एक दिनों के लिए गिना ये तब ये नहीं जाएगी पौड़ी कारे को आ पान पौड़ी में लीटिया तेरे डीजल पौड़ी में लीना ये कहना आप किए नहीं थे राजेश मामा तेरे प्रांत से मंत्री वेलन मामा मागे नौ नाथ जनाल क्या नहीं क्या बोलिए कटे कहीं नहीं थे तरंग अभी नहीं तमाने में नोड में वेला है उन्हाँ डे मैं क्या एक वेन्ने नहीं थी क्या दुकान पर रमा में दिया क्या नहीं कहीं बोरु के अन्य रहने दवास दुनक नालने अम्मा बा ये उधर का एवर रोटी या दूधे का एवर रोटी मुकद दान में रुपया दादा याते दिब्बे रुपया दे दाए बूली हाथर का तेल का हंजन ना वे रुपया दादा याते दिब्बे दवात देखा रोटी वितर का लीन ये रात की लातना करे बेंडिया बीला මේ සියල්ල හමුවේ කණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද ප්‍රකාශ කළේ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ කළ බවයි. දැන් තත්ත්වය සමනය වෙලා තියෙන්නේ අපි එදා ඔබට කිව්වා වගේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අපි පසුගිය දිනවල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීත් ඉන්පසුවත් අපි සාකච්ඡා කරලා මේ වෙන විට රටට අවශ්‍ය ඉන්ධන විධිමත් සැලැස්මකට අනුව ආනයනය කරලා ඒ ඉන්ධන ගොඩබෑම ආරම්භ කරලා තියෙනවා දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ මේ අතර ඉන්ධන නැති නිසා පෞද්ගලික බස් ගමන් වාර සීමා කිරීමට බස් සංගම් පසුගියදා කටයුතු කළා කෙසේ වෙතත් ඉන්ධන අර්බුදයට తాවකාලික විසඳුමක් ලෙස ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමටයි මීට පෙර ප්‍රවාහන රාජ්‍ය මාත්‍ය දුරේ කටයුතු කළ දිලුම් අමුණුගම් මහතා තීරණය කළේ ඒ අනුව පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම දිවයින පුරා ඇති ලංගම ඩිපෝ 45කදී අද ආරම්භ කෙරුණා जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතා පසුකියතා පැවති විශේෂ රැස්වීමකදී ප්‍රකාශ කළා. ඒ අනුව අද දිනේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ. අපේ රට තුළ දැන් හැම ප්‍රශ්නයක්ම අර්බුදයක්ම තියෙනවා. අඩු වෙලා තිබුණු දේශපාලන අර්බුදයක් දැන් කරලියට ඇවිල්ලා. ඒ අර්බුදයේ ඇත්ත කතාව මොකක් වුණත් ජනතාවට තවත් අතිරේක ප්‍රශ්නයක් මේ නිසා උදා වෙලා. හරි මගක් සොයා ගිය පක්ෂ 11න් 10ක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමේ සූදානමක් ගැන දැන් තොරතුරු වාර්තා වනවා.
ඇත්තට මේ දේශපාලන අර්බුදය ඇත්ත නැත්ත මොකක්ද අපේ රටට ඕන තරම් ප්‍රශ්න තියෙනවා අර්බුද තියෙනවා මදි නොකියන්න අඩුවෙලා තිබුණේ දේශපාලන අර්බුදයක් විතරයි මේක මේ අද ඊයේ පැය 24 න් ඇති වුණු තත්වයක් නෙවෙයි දැන් අපේ රටේ දේශපාලනයේ මේ ඇති වෙලා තියෙන තත්වය විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරනවා මේ අලුයට තිබුණු ගිනිපුපුරු කියලායි අතමුන් කියන්නේ මේ නාටකයක් කියලා තවත් පිරිසක් කියනවා ඩීල් එකක් වෙන්න පුළුවන් බලය මදිකම හෝ බලයට තිබෙන ආසාව නිසා වෙන්න පුළුවන් ඇඳවීමක් වෙන්නත් පුළුවන් රට සහ ජනතාව මේ වෙලාවේ පත් වෙලා ඉන්න ඉතා දුක්ඛිත තත්ත්වයේ පිළිබඳ හිතලා ඒ දුක දැනිලා මේ ප්‍රශ්න දරා ගන්න බැරුව ඇත්තටම ගත්ත තීරණ වෙන්නත් පුළුවන් කියලා තමයි ඇතම් කණ්ඩායම් කියන්නේ අපේ රටේ මේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුද සමාජ මාධ්‍ය තුල වාර්තා වෙන්නේ මෙන්න මේ විදිහට කොච්චර හැංගිලා වෙස් මොහුණු බැන්දත් නටන්න වෙන්නේ එලිපිට ඒ නිසා මේකේ ඇත්ත නැත්ත කර්ලියට එයි ඊතාම ඉක්මනින් හැබැයි රටේ මිනිස්සු තවදුරටත් අන්දන් නැතුව මුළු රටම හරි මගට මැයින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්වීමට එක් වූ පක්ෂ 11න් 10ක සිටින මන්ත්‍රීවරුන් 16 දෙනෙක් ස්වාධීන වීමේ සූදානමක් ඇති බවට මේවන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා ඒ උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් එම අමාත්‍ය දුහර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත්ත තීරණයෙන් පසුව එහි තවත් ප්‍රතිඵලයක් විදිහටයි එහෙම වුණොත් ඇත්තටම ආණ්ඩුවේ 3/2 බලය අනිවාර්යෙන්ම අහිමි වෙනවා මෙහෙම ගියාම ආණ්ඩුවට තියෙන ඔලුගෙඩි ගන්න ක්‍රමක්‍රමෙන් අඩු වීගෙන යනවා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ කොහොමනත් මේ පක්ෂ 11න් සැදුම්ලත් කණ්ඩායමේ පක්ෂ 10 ස්වාධීනව සිටීමට තීරණයක් ගෙන තිබේද යන්න පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගෙන් විමසීමක් කළා එෙහිදී ඔහු පැවසුවේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි එහෙත් ඉදිරියේදී ගත යුතු තීන්දුව තීරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද ඔහු පැවසුවා. මේ අතර අමාත්‍යවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම සහ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදත් අදහස් පළ කළා. ආණ්ඩුවේ දැන් 3/2 ඉවරයි. ආණ්ඩුවත් දියවන තත්ත්වයක් තමයි තියෙන්නේ. කැත වචනෙන් දැන් කියන්නේ දැන් ඵලයව්. රටේ විනය හදන්න නම් ඉස්සෙල්ලාම ආණ්ඩුවේ කැබිනට් එකේ විනය තියෙන්න ඕනේ. පාසු දනන කර එමෙතුමා සම්බන්ධ වුණාට ඒ විවේචනයක් කරනවා මම නම් දැක්කේ නැහැ. ඉසේකක් කොමඩ කොට්ටේ මාරු කරනවා වගේ ඇමතිවරු මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක ප්‍රධානම දේ තමයි මේ ආණ්ඩුව පටන් ගන්නකොටම ගත්ත වැරදි ආර්ථික තීන්දුව අද වෙනකොට මේකට බලපාලා තිබෙනවා. මේක තමයි යථාර්ථය. අපි ඔක්කොම එකට සමාදානෙන් ඉන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙනවා. ඒවයි ඉතින් ප්‍රොඩක්ට් සාකච්ඡා කළා. ඉවසීමෙන් කටයුතු කිරීම තමයි අපි මැදිහත් දේශපාලන නායකත්වය කියන්නේ හුම්කන් දීමට හැකියවීම අද නායකත්වයේ සැඟවුණා මුත්ත වගේ වෙලා තියෙනවා. එහෙම රටක් ඉදිරියට යන්න අපහසු කියන එක තමයි මේ සිග්නල් වලින් ගම්ම වෙන්නේ. ආණ්ඩුවෙන් දැන් කොටසක් ගැලවිලා එළියට අවිල්ල තියෙනවා. මම හිතන්නේ එතන මන්ත්‍රෝ 30 ගණක් ඉන්නවා. තවත් වැඩි කොටසක් තව ඉදිරියේදී එයි. අපි ඔවුන්ටත් ආරාධනා කරනවා විපක්ෂයට එකතු වෙන්න. දැන් අපි ෆුට්බෝල් මැච් එකක් ගහනකොට අපි මැච් එක පරදීගෙන වගේ එනවනම් අපිට අනිත් පැත්තේ ටීම් එකකට පැනලා අපි ඒ ටීම් එකට සෙල්ලම් කරන්නේ නැහැ නේ. මේ කෙරුවේ වගේ වැඩක්. සාකච්ඡා කරලා මේ අයත් නැවත අපිත් එක්ක තියා ගන්නවා නම් හොඳයි. නමුත් යනවයි කියලා බය කරපුවාම රජයේ ගමන් මාර්ගය වෙනස් කරන්න බෑ. මහජනයාට මේ ආණ්ඩුව මේ ජනාධිපතිය එපා වෙලා බොහොම කල් එකම සිද්ධ වෙච්ච දේ තමයි දැන් පාර්ලිමේන්තුවේ බහුතරය තියනවාද කියලා ආණ්ඩුවට. එච්චරයි තියෙන්නේ. හැබැයි මේක මේ ආණ්ඩු මාරුවකින් වෙනස් කරන්න පුළුවන් තත්වයක් එහෙම නෙවෙයි. අපි බලමු ඉතින් සෙල්ලමට අයින් කරාද එහෙම. අපි කෝකනක් බලමු. මේගොල්ලෝ ආද ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ආණ්ඩුව ආරක්ෂා කරනවාද ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවාද කියලා අපි බලයින්ද. ඇත්තෙන්ම ආණ්ඩුවෙන් එළියට එන කට්ටියත් ඉතින් බලන්නේ යම් ඉදිරියේදී හරි වැඩපිළිවෙලක් තියෙන පක්ෂයට එකතු වෙන්නනේ. එක්ස
එක්සත් ජාතික පක්ෂයට ආර්ථික වශයෙන් අපිට මේ වැඩපිළිවෙල තියෙනවා. ඒක ඒ විසඳුම් ටික එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපිත් එක්ක ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙන කට්ටිය පමණ නෙවෙයි අනිත් කට්ටියත් අපිත් එක්ක එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒතර විදුලි බලය ඇමතුමා බලශක්තිය ඇමතුමා ජනතාව ඉස්සරහට ඇවිල්ලා අඬන එක නෙවෙයි කරන්න තිබුණේ. මේ අය මේ රංගපෑම කරන්නේ ඒ අයගේ ඡන්ද කොට වෙන තැනකට යයි කියලා ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියලා නම් අපිට හිතනවා. රජයේ හිතනවා නම් ගම්මන්පිල සහ විමල් කියන ඇමතිවරු දෙන්න අයින් කරලා දැන් අපිට කරන්න පුළුවන් අපි දැන් කරගෙන යනවා කියලා අපි පැහැදිලිවම රජයට කියන්න ඕනේ මේක කරන්න බෑ ආණ්ඩුවටම ගෙදර යන්න කියලා. මොකද ආණ්ඩුවේ නොහැකියාව දැන් පෙන්නලා විතරයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි මේ අමාත්‍යවරු මාරු කරලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන බවට වන යෝජනාවක් අද ඉදිරිපත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් මෙම තීරණය මධ්‍යම කාරක සභාව වෙත යොමු කිරීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ. අද අපි අපේ ආසන සංවිධායකරුන්ගේ වැඩමුළුවේ වර්ක්ෂොප් එකක්. පක්ෂයේ විශේෂ තීන්දුව එහෙම තීරණ ගත්තද දැන් වෙනසක් වෙනවද ඉදිරි කොහොමද? නෑ මේ දවස්වල එහෙම විශේෂ තීන්දුවක් අරගෙන නෑ. කැබිනට් සංශෝධනය වීම සම්බන්ධයෙන් මේ මොකද ඔබතුමා හිතන්නේ? ඒ වගේ රජයේ පැත්තෙන් අපේ සම්බන්ධයක් නැහැ ඒවට. උදයගම්මන්පිල සහ විමල් විරවංශ අමාත්‍යවරුන් දෙනාගේ අමාත්‍යවරු ගත්තා. දේශපාලන වශයෙන් සියලුම සංවිධායකරුන් එක හඬින් ඉල්ලා සිටියා පොදුජන පෙරමුණත් එක්ක නවතුරට තරංග ගන්න යුතු නැහැ වෙනමම තරංග කළ යුතුයි කියන කාරණාව. ජනාධිපතිතුමා කිව්ව තමුන්නාසලගේ මේ අදහස සලකා බලනවා. අපි වහුතරයේගේ අදහස් වලට සවන් දෙනවා. එය පක්ෂීය මධ්‍යම කාරක සභාව දේශපාල මණ්ඩලයට දමලා යොදලා අපි මේ කාරණාව පිළිබඳව තීරණයක් ගන්නවා. ජනාධිපතිවන තමයි කැබිනට් එක පත් කරන්න අයින් කරන්න සියලු බලය තියෙන. ඒක එතුමාගේ අභිමතානුසාරී බලයක්. එතුමාට ඕනනම් මාවත් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක එතුමා සතු බලයක්. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. විශේෂයෙන්ම මම හිතන්නේ සිනුම දෙනා එක්කහුව වෙලා ගියොත් තමයි කාටවත් හොඳ. දේශපාලනේ ඉවත් කිරීමකින් පක්ෂයක් යන්නත් බෑ ආණ්ඩුවක් යන්නත් බෑ. ඒක තමයි තත්ත්වය. සිනුම දෙනා එක්කහුව කර ගැනීම තමයි දේශපාලනය කරනවා කියලා කියන්නේ. නාරම්මල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ප්‍රථමයෙන් සමරු පළකෙන් නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කළා. ඉන් අනතුරු එම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවි එළි දැක්වීමද සිදු වුණා. මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 133ක්. විවෘත කිරීම වලින් අනතුරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස උත්සව සභාව වෙත පැමිණියා. පහුගිය දාස්වල දන්නවා තෙල් අර්බුදයක් ගැන කතා වුණා. අතුමාට අර්බුදයක් තිබුණේ නැහැ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා දවස් 4යි තියෙන්නේ දවස් 3යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. අපි යුගවල අපි එක දවසේ තිබුණා. සමහර විට පැය 24යි තෙල් තිබුණා. නමුත් වාසනාවට නැව් වෙන්නල තිබුණා. ඒ නැවෙන් බාන එක විතරයි කරන්න තිබුණේ. එවැනි අවස්ථාවලදී එහෙම යම් යම් ප්‍රකාශ කිරීමෙන් මම හිතන්නේ ඒක දේශපාලන වශයෙන් අවබෝධයක් නැමුතකම හෝ පළපුරුද්දක් නැතිකම තුලින් ඇතිවෙච්ච සමහර දේවල් තුලින් තමයි මිනිසු කලබල වෙන්නේ අනවශ්‍ය විදිහට බිය වෙලා පෝලිං ඇතුලේ. රටේ ජනතාවගේ 88%, 98%, 99% අද විදුලිය තියෙනවා. අපිට ජලයත් ඒ විදිහට දිනු කරන්න. අපි මේ දරු පරපුර රැක ගැනීම සඳහා මත්කුඩුවලි ව්‍යාපාරයට විරුද්ධව වැඩ කිරීමට පියවර ගත යුතුව තියෙනවා. එහෙම නැති වුණොත් අපේ ජාතිය විනාශ කරන්න මේවා ගෙනෙන පිරිස් මර්ධනය කරේ නැත්නම් අනාගතේ අපේ දරු පරපුර රැක ගන්න අපිට බැරි වෙනවා. ජනාධිපති හැමිලේ මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්තිය තමයි සැලුන්දොල තියෙනවා එන්න පුළුවන් යන්න පුළුවන් ඒක තමයි එතුමාගේ ප්‍රතිපත්තිය. තෙල් ප්‍රශ්නේ විසඳෙනවා තෙල් ඇවිල්ලා තියෙන ඊළඟ තෙල් නැවත් එනවා. ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ ආණ්ඩුව කිසිසේත්ම ජනතාව නැවත වාරයක් ප්‍රශ්න ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා තීන්දුව කරුවා පස්සේ නැ පස්සේ විදුලිය කපන්නේ නැහැ කියලා. වත්මන් ආණ්ඩුව ගැන ආ සෞභාග්‍යයේ දැක්ම පොත කියවන්නට සිටුව ඇත්තේ කුප්පි ලාම්පු එලියෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ලංකා ජාතික වතු කම්කරු සංගමේ විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ ආණ්ඩුව හිතනවා අර ඇමතිකම වෙනස් කරාම මේ ඇමතිකම වෙනස් කරාම මේ විෂම චක්‍රය නතර වෙයි කියලා. මේ විෂම චක්‍රය නතර කරන්න නම් අපිට සිද්ධ වෙනවා
විද්‍යාව මත පදනම් වෙලා රට පාලනය කරන්න තොරතුරු දත්ත දර්ශන ඉදිරි දැක්ම ප්‍රගතිශීලී ගමන මුල් කරගෙන රට පාලනය කරන්නට ඕන හිටපු සෞඛ්‍ය ඇමතිනියටත් බාර දීලා තියනවලු ඇමතිකමක් පුදුම වෙන්න එපා ට්‍රාන්ස්ෆෝමරයක් අරගෙන ගිහිල්ලා ගඟට වීසි කරලා විදුලි බල ප්‍රශ්නේ විසඳන්නට එතුමිය කටයුතු කරොත් ඒක න පුදුම වෙන්න එපා 2019 දිනවපු සෞභාග්‍යයේ ඉදිරි දැක්ම පොත කියන්න තුප්පි ලාම්පුවක් අවශ්‍ය වෙලා තිබෙනවයි කියන එක අපිට කියන්න සිද්ධ වෙලා තිබෙනවා ලයිට් නැතුව නිවෙස්වල ජනතාව ලත වෙනවා දූ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්නට බැරුව විභාගවලට මුහුණ දෙන අපේ පාසල් සිසු දරු පරපුරට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ විභාග අභියෝගයට පමණක් නෙවෙයි ලයිට් කපපු ලයිට් කපන අභියෝගයටයි සමකි වනිතා බලවේගයේ නියෝජනය කරන කාන්තාවන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පිටි නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වුණා. ඒ කාන්තාවන් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ඉල්ලමින් මේදී තරමක උණුසුම් තත්වයක්ද හටගත්තා. සමකි කාන්තා බලවේගයේ කාන්තාවන් පිරිසක් තමන්ගේ දුක කීමට ජනාධිපතිවරයාගේ නිවසට අද පස්වරුවේ පැමිණියා. මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස වෙත පැමිණීමට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමග ජන බලවේගයේ කාන්තාවන් උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පොලිසිය විසින් ඔවුන්ගේ ගමන වැළැක්වීමට කටයුතු කිරීම නිසායි. මේ රටේ මිනිස්සුන්ට කෂ්ට තියෙනවා. ඒකලා ලාංකික හැදිච්ච රෝගියෙක් වගේ කිසි ප්‍රශ්නයකට උත්තර හදන්න දෙන්නේ නැතුව ඉන්නවා. ඒකම කරලා හරියට කියන්න ඕනේ. අපිට අපිට මේ තියෙන ප්‍රශ්නේ එතුමත් එක ඉස්ස ගන්න. එතුමත් යන්න ගොඩාක් කරලා දැන් මේ ප්‍රශ්නේ ඉස්ස ගන්න. කාන්තා පොලිස් නිලධාරිනියන් නොසිටි නිසා උද්ඝෝෂකින් ජනාධිපතිවරයාගේ නිවස අසලටම පැමිණියා. මද වේලාවකට පසු කාන්තා පොලිස් නිලධාරිනියන්ද එම ස්ථානයට පැමිණෙනු දක්නට ලැබුණා. උද්ඝෝෂකින් පැයක පමණ කාලයක් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට වාඩි වී සිය විරෝධතාවයේ නිරත වුණා. බඩුමිල වැඩිවීම, ගෑස් නොමැතිකම මෙන්ම ආර්ථික ප්‍රශ්න හේතුවෙන් කාන්තාවන් විඳින පීඩා පිළිබඳ දැනුම් දීමට ඔවුන් මෙලෙස ජනාධිපතිවරයා හමුවීමටයි පැමිණ තිබෙන්නේ. සමගි කාන්තා බලවේගයේ විසින්ගෙන ආ ලිපියක් ජනාධිපතිවරයාගේ දේශපාලන අධ්‍යක්ෂ ශ්‍රීනාත් ගමගේ මහතාට බහර දීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානෙන් පිටව ගියා. IMF යොත් සහ නොගියොත් වන දේ ගැන පැහැදිලි කිරීම සඳහා සමාජය තුළ සංවාදයක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. අපි දන්නවා මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ගියොත්
අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන යන සඳහා ඒගොල්ලෝ ඉදිරිපත් කරන යෝජනා තුනක් තියෙන ප්‍රධාන. එක විනිමය අනුපාත පා වෙන්න අත්තරින්න. දැන් අපි හොඳටම හිර වෙලා තියෙන දන් අත්තරෝ 260ට යනවා. ඒක අපේ ආර්ථිකයට කවර බලපෑමක් ඇති කරයිද කියලා බලන්න ඕන එක. දෙවෙනි යෝජනා ඉදිරිපත් කරන්නේ ආනයනක බැරියර් අයින් කරන්න. ඒගොල්ලෝ පෙන හිටින් ලෝක නිදහස් වලද පොලක් විනිවිද. තුන්වෙනි එක රාජ්‍ය වියදම් කළමනාකරණය කරගන්න. ඒතකොට විශේෂයෙන් තෙල්, විදුලිය, ප්‍රවාහන වුන් සේවාවන්තු. මේවට ඒගොල්ලෝ අනිවාර්යෙන් යෝජනා කරනවා. නිෂ්පාදන පිරිවැයට අනුව ගලපන්න විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න කොච්චර වියදමක් යනවද ඒ වියදමට විදුලි ඒකකෙ විකුණන්න ඒ කියන්නේ පාඩුන වලබඩ තත්ත්වය ඇති කරන්න ඩීසල් ලීටරයක් ගොඩ බාලා අපේ සෙඩ් එකට ගේන කොච්චර වියදමක් යනවද ඒ ගන්නට විකුණන්න ඒතර ඒක ජන ජීවිතේට කොච්චර බලපෑමක් ඇති කරයිද IMF එකට යාම හරහා අපිට ඉදිරිපත් කරන යෝජනාවන් කවර බලපෑමක් ඇති කරයිද අපිට නොගියොත් මොනවා වෙයිද අපේ LC පිළිගන්නේ තත්ත්වයක් ඇති වෙයිද අපේ ණය වාරිකය ගෙවා ගන්න බැරි වුණොත් බංකුලොත් වෙයිද ඔන්න ඔය දෙක අපි හරියට සංසන්දනය කරන්න එතකොට ඒකේ දත්ත තොරතුරු පුරෝකතන ඔක්කොම තියෙන්නේ මහ බැංකු සමුදල් අමාත්‍යංශ සතු. එතන මහ බැංකු සමුදල් අමාත්‍යංශ අපි නම් ඉන්නේ මෙන්න මේ දෙපැත්ත අපි සංසන්දනය කිරීමට භාජනය කරනවා. භාජනය කළා රටට කියනවා. නොගියොත් මෙන්න අපිට ඇතිවන තත්ත්වය, ගියොත් මෙන්න අපිට ඇතිවන තත්ත්වය කියලා සමාජ සංවාදයක් අතලා අපි තීන්දුව ගන්නවා. මම හිතන්නේ ඒක තමයි ගන්න ඕන ඉස්තු. මොකද ගියොත් ඇතිවෙන පීඩණයට ජනතාව දැනගත යුතුයි. ඉතින් මම හිතන්නේ අර ජනප්‍රිය ලෙස ප්‍රතික්ෂේප කිරීමක් හෝ ජනප්‍රිය ලෙස පිළිගැනීමක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒක සංවාදයක් තුළින් ඇති කරගත යුතු කෙනී ස්ථාවර තමයි අපි ඉන්නේ. යලිත් දේශීය පුවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ඊයේ මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරයට ඉදිරිපත් කළා. සංහිඳියාව හා වගවීම උදෙසා යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව විශ්වාසනීය මාර්ගයක් මෙතෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ඊයේ මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරයට ඉදිරිපත් කළා. ඇත්තටම ශ්‍රී ලංකාව මෑත කාලයේදී මානව හිමිකම් කොමිසම සමග එක්ව කටයුතු කිරීමේ වෙනසක් තියෙනවා. එය කැපී පෙනෙන වෙනසක් ලෙසයි මම දකින්නේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම අපි අගය කරනවා. ඒ වගේම රැඳවියන් කිහිප දෙනෙකුම නිදහස් කිරීම අගයනවා. හමුදා නිලධාරීන් සිවිල් තනතුරු වලට පත්වීම නම් මම අනුමත කරන්නේ නැහැ. මොකද එහෙම තනතුරු ලැබූ ඇතමුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන බරපතල චෝදනාවන්ට ලක් වුවා. 2019 අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ විඳිතයින් වගේම ආගමික නායකයින්ද යුක්තිය ඉල්ලා සිටිනවා. ඒ ගැනවර වන්දි ගෙවීම්, ඒ ප්‍රහාරවල තත්ත්වය වගේම විශේෂයෙන් ආරක්ෂකාංශවල භූමිකාව පිළිබඳ සම්පූර්ණයෙන්ම වාර්තාවක් මම ඉල්ලා සිටිනවා. මම තව කනස්සල්ලට පත්වෙන දෙයක් තමයි මාධ්‍යවේදීන් පිළිබඳ පොලිසිය හා බුද්ධාංශ විමසිලිමත් වීම, හිරිහැර කිරීම වගේම බියගැන්වීම ගැන දිගින් දිගටම වාර්තා වීම. කොහොම වුණත් සංහිඳියාව හා වගවීම උදෙසා යුක්ති ඉටු කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් නිශ්චිත මාර්ගයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා. Was adopted by a divided vote in this council. මුලින්ම මම කියන්න කැමතියි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 46-1 යෝජනාවලිය මේ කවුන්සිලය තුලදී සම්මත වුණේ බෙදී ගිය ඡන්දයක් විදිහට. මාර්තු පළමුවනදා වන විට මේ කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවේ මතය ඉදිරිපත් කළා. අපි මේ යෝජනාව ප්‍රතික්ෂේප කළත් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර වගකීම වගේම කවුන්සිලයේ සමග අපි ඉදිරියටත් ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි මාස 18 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා අපි ජාතියක් විදිහට ජාත්‍යන්තර නීතියට වගේම සම්මුතියට ගරු කරන බව. කොහොම වුණත් මට කියන්න අවශ්‍යයි දෝෂ සහිත ක්‍රියාදාමයන් තුලින් පිළිගන්න බැරි කරුණු මේ වார்த்தාවට ඇතුළත් කර තිබෙන බව. ඒ නිසා ලක්රජයේ විදිහට අපිට මීට එකඟ වෙන්න බෑ. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය ඥාතීන්ට බහර දීමට අනුමැතිය හිමිවනවා. සමාජය තුළ හා රෝහල් තුළ සිදුවන සාමාන්‍ය මරණ සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එම දේහ සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකි. එළමෙන සඳුදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිතයි. කොවිඩ් වසංගතය රටපුරා පැතිර යමින් තිබූ පසුගිය කාලයේදී සමස්ත පාසල් පද්ධතියම විවෘත කිරීමට බලධාරීන් කටයුතු කළා.
කෙසේ වෙතත් මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවෙමින් තිබෙන පසු විමක එළමින සඳුදා සිට පාසල් පන්ති පැවැත්වීම කාණ්ඩ වශයෙන් සිදු කිරීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ. ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20ක් හෝ ඊට අඩු නම් සෑම දිනකම පන්ති පැවැත්විය හැකි. ශිෂ්‍ය සංඛ්‍යාව 20ත් 40ත් අතර නම් සිසුන් කණ්ඩායම් දෙකකට වෙන් කර සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුය. සිසුන් 40ට වඩා වැඩි නම් සිසුන් කොටස් 3කට බෙදා පන්ති පැවැත්වීම සිදු කරන ලෙසටයි අධ්‍යාපන බලධාරීන් දැනුම් දී ඇත්තේ. මෙලෙස කාණ්ඩ වශයෙන් සිසුන් ගැන්වීමේ පදනම ගැන අද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රශ්න කළා. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙන පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සමස්ත ළමයි සංඛ්‍යාව පාසලට ගැඳවන්න තීරණය කරලා තිබ්බේ. නිවාඩු දෙන්න ඉස්සෙල්ලා අපි දන්නවා සම්පූර්ණයෙන්ම සමස්ත පාසල් ළමයි සංඛ්‍යාව එකවර පාසලට ගෙන්නන්න තීරණය කරා සියලුම දෙනා විරුද්ධ වෙද්දි. එතකොට දැන් නැවත කොටස් වශයෙන් ගැඳවන්න තියෙන පදනම මොකද්ද? දැන් මේක කිසි තේරුමක් නැහැනේ. අපි අහනවා මේ වගේ තීරණ ගත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම මතද කියන කාරණා. මොකද අපි දැක්ක සෞඛ්‍ය බලධාරීන් සමස්ත ගැඳවන්න කිව්වා. අපිට සැකයක් තියෙනවා මේ පාසල් කොටස් කරලා ආරම්භ කරන යටි අරමුණ යම් විදියකින් මේ ළමයි සීමා කිරීමද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අද ළමයි එක්ක සෙල්ලම් කරන්නද මේ ලෑස්ති වෙන්නේ. ඒක නිසා පාසල් ආරම්භ කිරීමේදී අවශ්‍ය පාසුකම්, ප්‍රමාණ පාසුකම් සඳහා අවශ්‍ය යෙදවුම් මේ සියල්ලට අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්න කියන කාරණාව අපි අවධාරණය කළා කියන්න කැමතියි. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මෙන්නිමවට පත්වනවා. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.